මේ අතර ලියාපදිංචි ඡන්ද හිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද පොලකට ගොස් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව සඳහන් කරමින් මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයෙන් අවධාරණය කර තිබෙන්නේ තමා වෙත ලැබෙන නිල ඡන්ද දැන්වීම් පතෙහි සඳහන් ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන්නේ සියලු ඡන්ද හිමියන්ගෙන් ඉල්ලා සිටින බවයි. මේ අතර මෙවර ජනාධිපතිවරණය සඳහා අලුත් ඡන්ද 11,48,258ක් එකතු වී තිබෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති දත්තවලට අනුවයි. 2019 ජනාධිපතිවරණයේදී මුළු ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව වූයේ 1,59,92,096ක්. එය මෙවර 1,71,40,354ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මින් වැඩිම ඡන්ද හිමියන් සංඛ්‍යාවක් මෙවරත් නියෝජනය කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එහි ලියාපදිංචි මුළු ඡන්දදායකින් සංඛ්‍යාව 18,81,129ක්. එය පසුගිය ජනාධිපතිවරණයට වඩා 1,29,237ක වැඩිවීමක්. දෙවනියට වැඩිම ඡන්දදායකින් සංඛ්‍යාව නියෝජනය කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර එහි ඡන්දදායකින් සංඛ්‍යාව 17,65,351යි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 14,17,226ක්. මහනුවර ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 11,91,399ක් බවත් 10,24,244 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති බවත් කොමිසම පැවසුවා. වවුනියාව, මන්නාර මහා මුලතිව් දිස්ත්‍රික්ක තුන වන්නි දිස්ත්‍රික්කයේ ලෙස ක්‍රියාත්මක වන අතර එහි ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 306,081ක්.